to answer your questions, and I can see number of questions posed. Martin, you can ask the first question, please. Subhapathum dasun series win lag yana. Danagandone dasun api me matches wala dakka godak changes kala thibba strategy wise bowlers batsman lanawa bowlers la change kara deweni odi eke baluwoth ema prithiv shorter vanindu hasaranga use kala thibba e wage godak bowlers hatak vithara use kala thibba over 9 eke di ekati t20 eke e wage godak dewal karala thibba analysis patten mokadda kohomada ewa okkoma monada mona wage differences da ogullo kare me series eke ඔව් ඇත්තටම මුලින් කියන්න ඕනේ මට හොඳ තරුණ කණ්ඩායමක් හම්බෙලා ඉන්නවා මොකද ඒගොල්ලෝ ඕන වෙලාවක චැලෙන්ජ් එක බාර ගන්න ලෑස්ති. ඉතින් මට කැප්ටන් කෙනෙක් විදියට ග්‍රවුන්ඩ් එකට බැස්සාම මට කන්ෆිඩන්ස් තිබ්බා. මොකද අපි බංග්ලාදේශයේ ඉඳන් තරංගාවලි ඒ බංග්ලාදේශ ඉංග්ලන්ඩ් තරංගාවලි දෙක ඉවර කළා තමයි මේ තරංගාවලියට ආවේ. ඉතින් අපි මේ තරංගාවලිය හොඳට පටන් ගත්ත වන්ඩේ වලින් ඉතින් මට බෝලර්ස් එක්ක කතා වෙලා ඒ දේවල් ඒ කියන්නේ ප්ලෑනින් හරි විදියට ස්ට්‍රැටජි අපි හරියට පාවිච්චි කරා. මොකද කැප්ටන් කෙනෙක් විදියට මට ඔප්ෂන්ස් අතේ තියෙනකොට ගොඩක් ලේසි. මම හිතනවා මම මගේ ජොබ් එක කැප්ටන් කෙනෙක් විදියට හරි විදියට ඉෂ්ට කළා කියලා මේ සීරීස් එක ඉවර වෙද්දි. ඉතින් ඒක තමයි වියුත්තේ අපි හරි විදියට අපේ ප්ලේයර්ස්ලා පාවිච්චි කරන්න දැනගන්න ඕනේ අවස්ථා අනුකූලව. Next question Darish Karwinder. දසුන් සුබ පතනවා. වසර 13කට පස්සේ ශ්‍රී ලංකාවට මේ විදිය සුවිශේෂී ජයග්‍රහණයක් ලබා දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම නායකයෙක් විදියට ඔබ කණ්ඩායම ඇතුලේ මොන වගේ වෙනස්කම්ද ඇති කළේ මේ ජයග්‍රහණය වෙනුවෙන්? ඔව් ඇත්තටම අපි ක්‍රීඩා කරන වටපිටාව ඉතාම වැදගත්. ඒ කියන්නේ අපි කණ්ඩායමක් වශයෙන් ක්‍රීඩා කරද්දී අපි කාගේවත් වැරදි දේවල් කතා කරන්න හොඳ නැහැ. ඉතින් මම හිතනවා අපි ඩ්‍රෙසින් රූම් එක ඇතුලේ ප්‍රැක්ටිස් වල අපි ගොඩක් හොඳ දේවල් කරා. අපිට තියෙන පහසුකම් මැද්ද ඉතින් මම හිතනවා මම වෙනදාට අපි ග්‍රනයිට් එක යූස් කරේ නැහැ මෑත කාලේදී. ඉතින් අපි ඒක යූස් කරා. ඒ වගේම ස්විප් රිවර්ස් ස්විප් ප්‍රැක්ටිස් වලදී මම නායකෙක් විදිහට මම කිව්වා හැමදාම මේවා කරන්න කියලා. ඉතින් ඒවා ගොඩක් උපකාරී වුණා. ඉතින් ඒ දේවල් ගොඩක් උපකාරී වුණා මේ කණ්ඩායම මේ තත්ත්වයට ගේන්න. Gashan, you can ask your question. දසුන් විශේෂයෙන්ම අපි දැකපු එක දෙයක් තමයි ඔබ කියන්නේ මේ පිටියස් නැකසද්දිත් මේ මේ කලින්ට වඩා කණ්ඩායම කෙඩකන්ගේ ලොකු උනන්දුවක් තිබුණා. මේක ඇති කරගත්තේ කොහොමද? විශේෂයෙන්ම 2019 ඔබ මේ වගේ ජයග්‍රහණයක කණ්ඩායම මෙහෙවනවා. ඒකින් පස්සේ ඔබ කියන්නේ බැක් ටු බැක් T20 සීරීස් ජයග්‍රහණ තියෙනවා ඔබට. මේක ඔබේ අත්දැකීම් කොහොමද යොදාගත්තේ? ඔව් මම ඇත්තටම කලින් කිව්වා වගේ එන්වයරන්මන්ට් එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් ප්ලේයර්ස්ලා 11 දෙනා විතරක් නෙමෙයි වැද්දට යන එළියේ ඉන්න ප්ලේයර්ස්ලාගේ සහයෝගය. ඉතින් අපි කතා කරන්නේ ගොඩක් පොසිටිව් දේවල්. ඉතින් ඉතාමත් වැදගත් නායකයෙක් විදියට මම කතා කරන්න ඕනේ කොහොමද, ඒගොල්ලන් හැල් ගන්න ඕනේ කොහොමද, ඒ දේ අපි දැනගන්න ඕනේ. ඉතින් මම හිතනවා මම එක්කෙනෙක් දෙන්නෙක්ගෙන් යැපෙන්නේ නැතුව 11 දෙනාම තරඟයට යොදාගත්ත ඒ අවස්ථානුකූලව ඉතින් මම හිතනවා තරංගාවලි දෙකක් ජයග්‍රහණය කරපු ඉතාමත් හොඳ දෙයක්. ඒ කියන්නේ මගේ නායකත්වය යටතේ ඒ වුණාට ඉදිරියේදී ගොඩක් ලොකු චැලෙන්ජස් ඉස්සරහට තියෙනවා. ඉතින් අපි මේ තරංගාවලි දෙක හිස්ට්‍රි විතරයි. ඉතින් ඒක වැදගත් වෙන්නේ ඉස්සරහ තරංගාවලි වලට යද්දී. මම හිතන්නේ ගොඩක් අපි හැම වෙලාවෙම හොඳ දේවල් කරන්න ගත්තොත් අපේ ක්‍රිකට් ගොඩක් ඉස්සරහට යයි. ඒ වගේම මේ තරංගාවලියෙන් තීරණය කරන්න බෑ නායකයෙක්ගේ හොඳ. ඉතින් ඉස්සරහට යනකොට ගොඩක් ලොකු මේ කියන චැලෙන්ජස් වලට ඉස්සරහට එන්න දෙනවා. ඉතින් මම නායකෙක් විදියට ප්‍රිපෙයාර් කරනවා. ඒ වගේම කණ්ඩායමක් විදියට මම ගොඩක් මයි කණ්ඩායම් ප්‍රිපෙයාර් කරන්න බලනවා මේ චැලෙන්ජස් වලට. දවිත් වීරසිංහ දසුන් සුබපතනා ජයග්‍රහණයට මුලින්ම වනිදු හසරංග කියන ක්‍රීඩකයා එක්ක ඔබ දැන් අවුරුදු කීපයක්ම සෙල්ලම් කරනවා. දැන් ඔහු ලෝකයේ අංක දෙකේ හොඳම T20 පන්දු යවන්නා. ඔහු ගැන ඔබ මොකද්ද කියන්නේ? ඔහුට හැම වෙලේම බෝලේ අතට දෙද්දී බැට් එකෙන් ඔහු බැට් කරද්දී හොඳ දේවල් කරනවා. ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ලබා දෙනවා. ඔහු ගැන ඔබේ අදහස? ඔව් ඇත්තටම ඔහු ඉතාමත් ඉක්මනින් මැචුවර්ඩ් වුණ ක්‍රීඩකයෙක්. ඉතින්
ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් මම ඒක ගොඩක් දෙනෙක්ගේ මේ තරඟාවලිය තුළ දැක්ක දුෂ්මන්ත චමීර, අවිෂ්ක ප්‍රනාන්දු, චාමික කරුණාත්ම, දරන්ජන සිල්ලාගේ අත්දැකීම් එක්ක ඒගොල්ලෝ පරිණතභාවය ඉතාමත් වැදගත්. ඉතින් වනිදු හසරංග ගත්තොතින් මම හිතන්නේ උන් නොම්බර් දෙකනේ එකට එන්න ඕනේ ක්‍රීඩකයෙක්. ඉතාමත් ඉක්මනට මම හිතනවා ඔහු නොම්බර් එකේ පන්දු යවන්න වේ කියලා ලෝකේ. දසුන් සුභපතුම් ජයග්‍රහණයට, මේ තරගාවලි ජයග්‍රහණයට. දැන් මේ බොහෝ දෙනෙක් බලාගෙන හිටියා මේ 20-20 තරගාවලි ඇතුළේදී දරංජය ලක්ෂාන්ට අවස්ථාවක් ලැබෙයි කියලා කණ්ඩායමේ ක්‍රීඩා කරන්න. ඔහු ඉදිරි තරගාවලි වලදී යොදා ගන්න බලාපොරොත්තු වෙනවද? ඇයි මේ තරගාවලියේදී ඔහුට අවස්ථාවක් නොලැබුණේ? ඔව්, ඇත්තටම ඔහු දක්ෂ ක්‍රීඩකෙක්. ඉතින් මම හිතන්නේ මේ තරඟේ තමයි ඔහුට අවස්ථාවක් ලබා දෙන්න තිබ්බ හොඳම තරඟය. ඉතින් අපි පහුගිය තරඟයේදී පිටිකරුණෙන් මම හිතන්නේ පොඩ්ඩක් පසුබෑමක ලක්ුණා. ඉතින් අපි මේ තරඟයේදී පිටිකරුවෙක් යොදා ගන්න සැලසුම් කරා. ඒකෙන් තමයි මේ තරඟය ඔහුට අහිමුනේ. ඉතින් මම නායකයෙක් විදියට මගේ T20 ඉස්සරහට යනකොට මම අනිවාර්යයෙන්ම දරණේ ලක්ෂාන්ත බලා ගන්නවා. එයාව මේ සෙටප් එකේ ඉන්නවා හැම වෙලේම. ඉතින් ඉදිරියේදී විසයිස කණ්ඩායමේ ධනංජය ලක්ෂයන් කියන නම අනිවාර්යෙන් 11 ඇතුළත් වෙයි කියලා මම විශ්වාස කරනවා. දසුන්, අපි දැක්කා මේ ඔබ ඉන්දිය නායක ශිඛර් ධවන් සමග කණ්ඩායම එකතු වෙලා කතා කරනවා. මේ මොකක්ද කතා කළේ? මොකද මේ අපි දැක්ක ඉන්දිය කණ්ඩායමත් එක්ක ඉතාමත් මේ සරගාවලි සාමාන්‍යයෙන් අපි දකින්න නැති විදිහට ලෙංගතුකමක් තිබුණා. ඔව්, ඇත්තටම ඔහුන් ශිකර් ගත්තතින් අත්දැකීම් බොහොමයක් තියෙන ක්‍රීඩකේ කවුරු 10කට වැඩිය ඉන්ටර්නැෂනල් ක්‍රීඩා කළා. ඉතින් එයා ප්‍රිපෙයාර් වෙන විදිය, එයාගේ ගේම් ප්ලෑනින්, ඒ වගේම සිටුවේෂන් හැන්ඩලින්, ඉතින් ඒවා ඉතාමත් වැදගත්. ඒ කියන්නේ නායකයෙක් විදිහට මටත් වැදගත්, කණ්ඩායමේ අනිත් තරුණ ක්‍රීඩකයන්ට ඉතාම වැදගත්. මොකද ඔහුන් ඉස්සරහට ක්‍රීඩා කරද්දී අපි ඒ කියන්නේ බීට් බ්‍රීතින් පැටර්න් ඉඳන් ඒගොල්ලෝ ඒවා ඉඳන් මාස්ටර් කරලා තියෙනවා. ඉතින් අපි ක්‍රීඩකයෝ විදිහට කොයි තරම් දුරට ඒ පැත්තට යොමු වෙලා තියෙනවද කියලා, කියන්නේ මට පෞද්ගලිකව අදහසක් තිබ්බා. ඒ වගේ ප්ලේ කෙනෙක් එක්ක කතා කරොත් ඉතින් අපේ ප්ලේයර්ස්ට යම්කිසි දැනුමක් ලබා ගන්න පුළුවන් අපේ ගේම් එක කොහොමද උඩදා ගන්න කියන එක. ඉතින් ඒතරට යන්න ඕනේ. මොකද අපි අපේ රටේ ක්‍රීඩකයන් වගේම වෙන ක්‍රීඩකයන් කරන දේවල් දැනගන්න එක ඉතාමත් වැදගත්. ඉතින් අපේ පන්න ක්‍රීඩකයන් ගෙනුත් අපි ආදර්ශ ලබා ගන්නවා. ඒ වගේම මේක හොඳ අවස්ථාවක්. ඉතින් ඉන්දියානු කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකෙ ඔහුගේ IPL අත්දැකීම්, අන්තර්ජාතික මට්ටමේ අත්දැකීම් එක්ක ඔහුගේ අදහස් ලබා ගැනීම, ඉතින් මම ප්‍රශංසා කරනවා ඒ අවස්ථාව ලබා දීම ගැන. Andrew Fidel, please ask your question. ඔව් දසන්, අපි දැක්ක මේ තරඟාවලිය වනිදු හසරංගව කියන්නේ කෝක්ලේ එකේ අන්තිම ඕසුලයි මැදින් හැමතැනම දානවා. යාව සපෝට් කරන්න ඔයාට හිතන විදිහට දැන් T20 World Cup එකක් දෙනවා. වෙන කොයි බෝලර්ස්ලාද ඔයා කියන්නේ මේ මාස කීපේ ෆෝකස් කරන්නේ? ඒ වෙනස් වෙනස් ප්ලෑන්ස් හදන්න කවුරුත් එක්කද ඒ ගේම ගහන්න සැලසුම් කරන්නේ? ඔව්, ඇත්තටම මම හිතන්නේ T20 කණ්ඩායම ගත්තොත්ින් අපිට මේ වෙනකොට මේජර් ප්ලේයර්ස් 3 ඉන්නවා. ඒ වගේ ප්‍රවීන් ඇතුළත් වෙනවා. මම හිතන්නේ මතක් කරනවා ලක්ෂ්‍යන් සඳගෙන ඔහොත් රෑන්කින්ග්ස් වල හිටියා මේ තරඟාවලියට එන්න කලින්. ඉතින් වනිදු හසරංග ඉන්නවා, අකිල ධනංජය හොඳින් පන්දු යවනවා, ඔහුගේ රිද්මයට පැමුණවා මේ තරඟ දෙකේදී. ඉතින් ඒක ඉතාම වැදගත්. ඉතින් මම හිතනවා අපිත් එක්ක ප්‍රවීන් ජයවික්‍රම ඉන්නවා, රමේෂ් මෙන්ඩිස්, ඒ වගේම සුමින්ද ලක්ෂ්‍යන් මෙතනට ඇවිල්ලා ඉන්නවා. ඉතින් තරුණ ක්‍රීඩකයන් රැසක් සිටිනවා මේ ප්ලෑන්ස් වල. ඉතින් මම හිතන්නේ අපි යන්න ඕනේ කණ්ඩායමෙන් ඒක වෙන වෙනම ප්ලෑන්ස් තියෙන්න ඕනේ. ඒක අපේ තරුණ ක්‍රීඩකයන්ට බාර ගන්න ඕනේ. මේ කණ්ඩායම වෙනස් වෙද්දී අපි ක්‍රීඩා කරන කණ්ඩායම වෙනස් වෙද්දී ඒ කම්බිනේෂන් වලට ඇඩ්ජස්ට් වෙනවා කියලා. ඉතින් ගොඩක් බලාපොරොත්තු වෙනවා අපේ තරුණ ක්‍රීඩකයන්ට ඒ ආකාරයට හරියාකාරව යොදා ගන්න. We can go in for 3 more questions. Danush Karwindi, you can ask your second question, please. Dasun, අපි දැක්කා ඔබ මේ ඉන්දියා ප්‍රධාන පුහුණුකරු රාහුල් ද්‍රාවිඩ් සමග යම් සාකච්ඡාවක නියැලෙන ආකාරයක් ඒ ඉතාම විශාල විදියට සමාජ මාධ්‍යවලත් කතාබහට ලක් වුණා. එයිදි මොනවාද කතා බහ කළේ? ඒ වගේම තමයි දැන් එළඹෙන
දකුණු අප්‍රිකානු සංචාරයට කොහොමද මොන වගේද නායකයෙක් විදියට ඔබ සැලසුම් කරලා තියෙන්නේ? ඔව් ඇත්තටම මම රාහුල් ද්‍රාවිඩ් එක්ක කතා කරේ පිටිකරුවන්ට, ඒ කියන්නේ ඒගොල්ලෝ ගේම් එක අප්‍රෝච් කරන විදිය මොකද කියනවා නම් ඉන්දියන් ප්ලේයර්ස්ලා ඒගොල්ලෝ මාර පොසිටිව් ග්‍රවුන්ඩ් එකට බැස්සාම බැස්මල්ලා. ඉතින් අපි අපිට මම කලින් කිව්වා වගේ ශිකර් එක කතා කරපු දේවල් තමයි එයාගේ අදහස් ලබා ගන්නවා මම හිටියේ. ඉතින් අපිට ශිකර් හම්බුණා. ඉතින් මම රාහුල් ද්‍රාවිඩ්ගෙන් අහන්න ඉරු ප්‍රශ්න ටිකම ශිකර්ට යොමු කරලා එයාගෙන් පිළිතුරු ටික ලබා ගත්තා. එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරයට කලින් මම හිතන්නේ අපි පළාත් තරගාලයක් පවත්වන්න අදහසක් තියෙනවා. ඉතින් ඒක ගොඩක් ලොකු රුකුලක් වෙවි දකුණු අප්‍රිකා තරගාවලියට යද්දි. ඉතින් තාම ස්ට්‍රැටජිස් එක හදලා නැහැ මොකක්ද වෙන්නේ කියලා. ඉතින් අපිට තව යම් කාලයක් තියෙනවා ඉදිරියේදී ඒකට සූදානම් වෙන්න බලාපොරොත්තු වෙනවා. Martin, ask your question. දසුන් මේ තරංගාවලියේ සීනියර්ස්ලා සහභාගී වුණා කුසල් ජනිත් පෙරේරාත් ශ්‍රී ලංකාවේ නැහැ. ඇන්ජලෝ මැතිස් වගේ ක්‍රීඩකයෙක් ඇවිල්ලා ටීම් එකට ආවොත් එම මොන වගේ පොසිටිව් thing එකක්ද උගලන්ට හම්බ වෙන්නේ දසුන්? ඔව් ඇත්තටම මුන්ගේ අත්දැකීම් කියලා ලිම කරන්න බෑ. ඉතින් ඇත්තටම ලොකු සේවයක් අපිට ලබා ගන්න පුළුවන් මේ ක්‍රීඩකයන්ගෙන් මෙතනට පැමිණුණු thing. ඉතින් මම හිතනවා ඒගොල්ලෝ ඉදිරියේදී ලංකාවට සහභාගී ඉදිරි තරගාවලිය වලට සහභාගී වෙයි කියලා. ත්‍රිසිංහ දසුන් ඔබ මේ තරගාවලිය විශේෂයෙන් එක් දින සහ T20 දෙකේම හුඟක් පන්දු යැව්වා. ඉතින් ඒක ඔබ තරගෙන් තරගය ඔබේ පන්දු යැවීමේ ඉම්ප්‍රූවමන්ට් එකක් දැක්කා. ඉතින් ඒක පන්දු යැවීම පිළිබඳව ඔබේ අදහස කුමක්ද? ඒ වගේම පිටෙන් වැඩි දෙයක් කරන්න හම්බුනේ නැහැ, ඒක ගැන පොඩි අප්සෙට් එකක් තියෙනවද? ඔව් ඇත්තටම ලොකු කනගාටුවක් තියෙනවා. මට තරගයක් ඉවර කරන්න බැරි වෙච්ච ගැලයි. ඉතින් එංගලන්ත තරගාවලියේ මම හොඳින් ප්‍රතිකරණය යෙදුණා. මම හිතන්නේ ඉදිරි තරගාවලියට යද්දී මම ඒ අඩුපාඩු හදාගෙන හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මගේ වගකීම මම හරියට කරන්න ඕනේ. ඉතින් එක්සැම්පල් එකක් වෙන එක තමයි තාමත් වැදගත් වෙන්නේ. පන්දු යැවීම ගත්තොත් මම දිගින් දිගටම පන්දු යැවීමේ නිරත වෙලා හිටියේ. ඉතින් අවස්ථාවක් මට ක්‍රියේට් වෙන්නේ නැහැ පන්දු යවන්න. ඉතින් පහුගිය තරගාවලදී තරගවලදී අපේ දීපා ආපදත් එක්ක ඒ කියන්නේ ජාමිකත් දිගින් දිගටම පන්දු යවලා හිටියේ. ඉතින් එයාවත් ආරක්ෂා කරගන්න ඕනේ අපි. මොකද කැඩෙන්න දෙන්න බෑ දුෂ්මන්තත් එහෙමයි. අපේ ප්‍රධාන පන්දු යවන්න දෙන්න උනේ ඒ දෙන්නා මේ අන්තිම තරගවලදී. ඉතින් මම ක්‍රීඩකෙක් විදිහට මම දැරතුල පන්දු යවන්න හිටියා දිගින් දිගටම. ඉතින් මගේ කන්ෆිඩන්ස් එක කියන්නේ අප් කරගන්න කියන්නේ මම නිවැරදි අවස්ථාවල හරි විදිහට පන්දු යවන්න. මොකද මම පටන් ගත්ත ගොඩක් අඩුව යවලා පළවෙනි දෙවෙනි වන්ඩේ එකේ ඕවර් 3යි යව්වේ, තුන්වෙනි එකේ ඕවර් 8ක් යව්වා. ඉතින් T20 තරගවලදී ගත්තොතින් මම ග්‍රැජුවලි තමයි ඉන්ක්‍රීස් කරේ. ඉතින් මම හිතනවා ඕනම කෙනෙක්ට කියන්නේ මම පන්දු යවමින් ඉඳලා නතර කරලා නැවත පන්දු යවන්න මට අවස්ථාවක් හම්බුන වෙලේ මගේ උපරිමයෙන් මම කණ්ඩායමට ලබා දුන්නා. ඉතින් ඒක තමයි මෙන්න ඕනේ සමාන ක්‍රීඩකයන්ට අවස්ථාව හම්බෙන්නේ තරගවලදී පන්දු යවන්න. ඉතින් නායකයෙක් විදිහට මම දැනගන්න ඕනේ කොයි වෙලාවෙද මේ පන්දු යවන්නවගේ උස් ගන්න කියලා. ඉතින් මමත් මගේ පන්දුවෙන් කණ්ඩායමට ගන්න පුළුවන් උපරිමය ලබා දුන්නා මේ තරගවලදී. මගේ ඕල් රවුන්ඩ් කෙනෙක් විදිහට මම දායකත්වයේ ඉදිරියටම ලබා දෙන්න සූදානම් සිටිනවා. Final question, Asamami. With that, we will bend it. Asamami, you can ask fine. Yeah, අපි දැක්කොත් එහෙම අපේ සමස්ත දැතුත් අපි පිටිකරණයේ සම්බන්ධයෙන් යම් ගැටලු තියෙනවා. මම කියන්නේ පන්දු යයි මිතා හොඳ තැනක තිබ්බට පිටිකරණ අංශයෙන් ඔබ හිතනවාද ජේෂ් ක්‍රීඩකව හරි කුසල් ජනිත් රැන්ජර් මැතිස් කණ්ඩායමට පැමිණිය යුතුයි කියලා මේ අඩුව විශේෂයෙන්ම මේ පිටිකරණයේ තියෙන දුර්වලතා මතක හරගෙන? ඇත්තටම පිටිකරණය ගත්තටින් එක්ස්පීරියන්ස් එක තමා ඒක තීරණය වෙන්නේ. මොකද යම් ප්ලේයර්ස්ලට ඒගොල්ලන්ට අවස්ථාවක් මේකේ හම්බුණා. ඉතින් මම හිතනවා ඒගොල්ලන්ටත් අවස්ථාවක් හම්බෙන්න ඕනේ අර සීනියර් ප්ලේයර්ස්ලා වගේ. මොකද ලොමුන්ට ඉස්ටැබ්ලිෂ් වෙන්නත් නැත්නම් අපිට බලා ගන්න බෑ. ඉතින් මම හිතන්නේ ඒක සිලෙක්ටර්ස්ලා තමයි ඩිසයිඩ් කරන්න ඕනේ මොකද්ද ඉස්සරහට වෙන්නේ කියන එක. මොකද ඇත්තරම ගත්තොත් මේගොල්ලෝ මැචු කියන්නේ ගොඩක් මැචු වෙලා තියෙනවා බැට්ස්මන්ලා විදියට.
මොකද ඔවුන් තරගාවලිය පුරාම ගත්තනේ වන්ඩේ තරග පුරාම හොඳින් ක්‍රීඩා කරා යම් ස්ථාවර මට්ටමකට අපි කියන්නේ අනිත් ටීම් එක චැලෙන්ජ් කරන්න පුළුවන් මට්ටමකට ඒගොල්ලෝ ළඟා වුණා. ඉතින් අපි බලන්න ඕනේ ඉන්ද්‍රියට යද්දී කොහොමද අපේ කණ්ඩායමේ සැකසුම හදා ගන්න ඕනේ කියලා. ඉතින් ඒක තමයි විය යුත්තේ. With that, we are ending the briefing. Thank you very much, Dasun, for taking part. And also, well done. You have done and started well as a good captain. And also the journalist. Thank you very much. That's the briefing. Thank you. Thank you.